අයිබෝන් සුබ දවසක් කන්න කියලා අදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් එලකිරි ටීවී අපේ YouTube චැනලයට ඔයාලව අදරෙන් එකතු කරගන්නවා. අපේ ජීවිතයේදී මුහුණ දෙන විවිධ ප්‍රශ්න වලින් සමහර වෙලාවට අපි පරාජය වෙනවා. ඒ තුලින් අපේ ජීවිත කඩාවැටීම් වලට ලක් වෙනවා. නමුත් අපි කරන්නට ඕනේ මේ ප්‍රශ්න වලට බොහොම සුබවාදී විදියට උත්තර හොයලා අපේ ජීවිතේ සාර්ථක කර ගැනීම. මට මේ විදියට කියන්නට හිතුනේ අපිට ආරංචි වුණු එක් සංවේදී සිදුවීමක් නිසා. කොළඹ ප්‍රදේශයේ සුපිරි පන්නේ හෝටලයක පැවැත්වෙන්නට තිබුණු මංගල සාදයක් මනමාලිය වෙනත් අයක සමග පැන යාම නිසා අතරමඟ ඇන හිටිනවා. ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්නට ඕනේ නැහැනේ. ඒ වගේ අවස්ථාවකදී මනමාලියා පත් වෙන අසීරුතාවය ගැන බොහෝ වෙලාවට වෙන්නේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙලා ලොකු ලොකු රණ්ඩු සරුවල් ඇති වෙලා මේ වගේ උත්සවයක් සම්පූර්ණයෙන්ම නැවතිලා යන එක. නමුත් ඒ මනමාලයා ඒ අවස්ථාවේදී බොහොම පුදුම සහගත වැඩක් කළා. මනමාලිය පැනලා ගියා කියලා ඔහු මංගල සාදය අතරමඟ නැවැත්වුවේ නැහැ. ඔහු ඒ වෙනුවට කළේ ළමා නිවාසවල ඉන්න අසරණ අහිංසක දරුවන් 200ක් ගෙන්නලා. ඒ සාදය ඒ විදියටම බොහොම ඉහලින් පැවැත්වීම. ඔහු ඒ ළමයින්ට සියලුම ආහාර පාන වලින් සංග්‍රහ කරලා මංගල සාදය රස ගන්නනට ඇවිල්ලා හිටපු සංගීත කණ්ඩායමත් එක්ක විනෝද වෙන්නටත් ඒ ළමයින්ට අවස්ථාවක් දුන්නා. ඉතින් මේ සිදුවීමේදී මනමාලයා ඔප්පු කරලා පෙන්නුවේ එයා මනා පෞරුෂයක් තියෙන නියම පිරිමියෙක් කියලා. රයිට් නියමයි. හරි. මේ චූටි වලින් උගම් පහයි කියනවා නියමයි. එහෙම තමයි කියන්නේ. රයිට්. නීර බැස යන ගොම්මන් යාමි. ජීවිතේ අපිට ලැබෙන පරාජයන් පරාජයන් විදියටම බාරගෙන පැත්තකට වෙනවා වෙනුවට ඒ ලැබෙන පරාජයන් ජයග්‍රහණයන් කරා ගෙන යන්නට අපි මහන්සි වෙන්නට ඕනේ. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතයේ වටිනාම දවසක ලොකු පරාජයකට ලොකු කඩාවැටීමකට ලක්ුණු මේ මනමාලයා මේ කරපු උතුම් ක්‍රියාව ගැන අපි එයාට ගරු කරනවා. මිනිසෙක් විදියටත් පිරිමියෙක් විදියටත් ඔහුට තිබුණු පෞරුෂයත් ධෛර්යයත් ගැන අපි බොහොම සතුටු වෙනවා. අවසානයේදී ඔයාලට කියන්නට ඕනේ දෙයක් තමයි ජීවිතේට ගොඩක් ප්‍රශ්න එනවා. ඒත් මතක තියාගන්න. නිසංසල මුහුදක් කවදාවත්ම හොඳ නාවිකයෙක් හැදුවේ නැති බව. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට එලකිරි ටීවී අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කළොත් අපි videos දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. ඉතින් මේ වගේ video එකකින් නැවත හමු වෙනතුරු ගිල්ලෙන්නම්.